අදබේ චැනල් එකෙන් ඔයාලා බලන්න යන්නේ 2018 තිරගත වුණ බිලියු මේ ද ඔබ්ජෙක්ට් ඔෆ් ලීසා කියන මූවි එක ගැන. මේක ඔයාලා හිතනවට වඩා ගොඩක් වෙනස්ම විදිහේ කතාවක්. මේ කතාවේ වෙන්නේ අවුරුදු 17ක පොඩි කෙල්ලෙක් එයාගේ අම්මගේ කරදර ඉවස ගන්න බැරුව ආච්චි අම්මා ළඟට එනවා. ඒත් එයා ඊට හපං වෙනවා. පස්සේ මේ කෙල්ලව සීරියල් කිලර් කෙනෙක් පැහැර ගන්නවා. ඒත් අනික් කෙල්ල වගේ මේ කෙල්ල අඬන්නේ බෑ කැපත් වෙන්නේ නම් නෑ. අපිට හිතා ගන්නවත් බැරි විදියට මේ කෙල්ල මේ සිටුේෂන් එක හැන්ඩල් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම කෙල්ල බලන්නම ඕන කතාවක් මේක. මොකද අනතුරක් කොයි වෙලේ අපිට වෙයිද කියලා අපි දන්නේ නැති නිසා. එන්න එහෙනම් අපි යමු කතාවට. ඉතින් මේ කතාව පටන් ගන්න සීන් එකෙන් අපේ හීරෝව පෙන්නනවා. මෙයා කඩේක වැඩ කරන්නේ. අපේ හීරෝට තාම වයස 17යි. ඒත් මෙයා මේ කඩේ ගොඩක් මහන්සියෙන් වැඩ කරනවා. කඩේ අයිතිකාරයාත් මේ නිසාම මෙයාට ගොඩක් ආදරේ. මෙයා කඩේට එන හැම කස්ටමර් කෙනෙක්ටම හොඳට සලකනවා. මෙයා අපේ හීරෝ මහරය ආයෙම ගෙදර යන්නේ තනියම බයිසිකලෙන්. පාර මිනිස්සෙක්වත් නැහැ මේ වෙලාවේ. කඩේ කොච්චර සතුටින් වැඩ කළත් හවස ගෙදර යනකොට මෙයාගේ මූණ ගොඩක් අවුල් වෙනවා. මේකට හේතුව මොකද්ද කියලා බලනකොට තමයි තේරෙන්නේ මේ අපේ හීරෝ ඉන්නේ එයාගේ ආච්චිගේ ගෙදර. මේ ගෙදර තව මිනිහෙක් ඉන්නවා. මේ මිනිහා ආච්චිගේ කීවෙන මිනිහද කියලා නම් හොයාගන්න බැරි වුණා. ඉතින් මේ මිනිහා හැමදාම රෑට අපේ හීරෝව වැරදි විදිහට පාවිච්චි කරනවා. අපේ හීරෝට කරගන්න දෙයක් නැහැ. මොකද එයාට ඒ වයිවසන් ඉන්නම වෙනවා. මේක මතක් කර කර අපේ හීරෝ බයිසිකලේ පැදන් යද්දී එක පාරම කාර් එකක් නතර කරලා තිනවා පේනවා. පස්සේ අපේ හීරෝ බයට වේගෙන් බයිසිකලේ පැදගෙන ගෙදර එනවා. එදත් ඉතින් අර මනුස්සයා මෙයාව පාවිච්චි කරනවා. ඔන්න ඊළඟ දවසේ අපේ හීරෝට කෝල් එකක් එනවා. මේ කතා කරන්නේ යාගේ අක්කා. අපේ හීරෝ අක්කට කියනවා මට මෙහි ඉන්න බෑ, මේව දිවස ගන්න බෑ, මාව අයා අරගෙන යන්න කියලා. පස්සේ අක්කා කතා කරගෙන ඉන්න අතරෙම හීරෝගේ අම්මා ඇවිත් ෆෝන් එක ගන්නවා. අරන් කියනවා මං ඔය වෙන හැමදේම දන්නවා. මොකද ඔය ඉන්නේ මගේ අම්මනේ, මාවත් ඔය විදිහෙම තමයි හැදුවේ, ඒ නිසා හිටබන් කියලා. ඉතින් දැක්කටත් දැක්කමයි මෙහෙමත් අම්මලා. පස්සේ ඔන්න අපේ හීරෝ උදේ වැඩට යන්න බයිසිකලේ අරගන්නවා. එතකොට මෙතෙන්ට අර මිනිහා ඇවිත් මොකද අද අපේ හීරෝගේ පඩි දවස. පඩි එහෙම්ම ගෙනත් ගෙදරට දෙන්න ඕනේ කියලා අපේ හීරෝට තර්ජනය කරනවා. පස්සේ අපේ හීරෝ ගිහින් වැඩ කරලා හවස ගෙදර එන්න එනවා. එතකොට කඩේ අයිතිකාරයා ඇවිත් අපේ හීරෝට එයාගේ පඩිය දෙනවා. තව දීමනාවකුත් දෙනවා. ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු නිසා. පස්සේ අපේ හීරෝ එකත් අරන් මූණත් අවුල් කරන් යනවා. දැන් ඉතින් රැට අර මිනිහා කරදර කරන නිසා. පස්සේ මේ කඩේ අයිතිකාරයා දකිනවා අපේ හීරෝ අවුලෙන් ඉන්නවා. කමක් නැහැ ඊළඟ දවසේ අහමුකෝ කියලා හිතන් එයාත් මුකුත් අහන්නේ නැතුව ඉන්නවා එදා. පස්සේ ඉතින් අපේ හීරෝ හැමදාම ඔකේ බයිසිකලේ පැදගෙන යනවා. එතකොට එක පාරටම කාර් එකක් හීරෝව ෆලෝ කරන් එනවා. අපේ හීරෝත් වේගෙන් බයිසිකලේ පැදගෙන යනවා. පස්සේ එකපාර මේ වාහනේ වෙන පැත්තකට හරවනවා. ඉතින් අපේ හීරෝ තව දුරක් එද්දී එකපාරට මිනිසෙක් පාරට පැනලා අපේ හීරෝව අරගෙන අත් කකුල් මූණු සේරම ගැට ගහලා වාහනේ දාගෙන අරන් යනවා. ඒත් අපේ හීරෝට යාන්තමට වටපිටාව පේනවා. ඉතින් මම මේ පේන දේවල් ටික බලාගෙන යනවා. පස්සේ මේ මිනිස්සයා අපේ හීරෝ එයාගේ ගෙදරට අරගෙන යනවා. අරන් ගිහින් ගේ තියෙන උඩ තට්ටුවක මෙයා වේගයට අරගෙන යනවා. අරන් ගිහින් අපේ හීරෝව නාවලක්ගේ නැත් මේ මිනිස්සයා අපේ හීරෝව රේප් කරනවා. පස්සේ මේ මනුස්සයා අපේ හීරෝව මරන්න හිතාගෙන එයාගේ කම්මුලට ගන්න එකක් තියෙනවා. හරි එහෙනම් වීඩියෝ එක ටිකක් පෝස්ට් කරලා කෙල්ලගොල්ල කවුරු වුණත් කමක් නැහැ. ඔයාලට මේ දේ වුණා නම් දැන් ඔයා මොකද කරන්න කියලා කමෙන්ට් එකක් දාගෙන යමු. හරි එහෙනම් ඉතින් ආයෙම වීඩියෝ එකට යමු. මෙතන ඔයාලා මං කවුරුත් හිතන්නේ නැති දෙයක් තමයි මේ පොඩි කෙල්ල කරන්නේ. පස්සේ මේ කිල අපේ හීරෝගෙන් අහනවා ඔයාගේ නම මොකද්ද කියලා. එතකොට අපේ හීරෝ කියනවා කැරෝල් කියලා. ඒ කියන්නේ යාගේ නැන්දාගේ නම. පස්සේ කිල අහනවා වයස එතකොට. අපේ හීරෝ කියනවා 20යි කියලා. අපේ හීරෝ අහනවා ඔයාගේ නම් මොකද්ද කියලා. එතකොට කිල කියනවා ඒක කියන්න බෑ කියලා. පස්සේ මේ කිල මෙයාව ආයෙම රේප් කරනවා. අපේ හීරෝ අහනවා ඇයි ඔයා මෙහෙම ගෑනු ළමයව ගෙනත් රේප් කරලා මරන්නේ කියලා. එතකොට මේ කිල කියනවා කෙල්ලෝ මහ ජරාවුන් කියලා. පස්සේ උන්නේ සීන් එක කට් කරලා අපිට පෙන්වනවා අපේ හීරෝගේ ආච්චිව. ඒ ගෑණියවිත් පොලිසියේ කම්ප්ලේන්ට් එකක් දානවා මිනිබිරි නෑ කියලා. පස්සේ පොලිසිය කට්ටිය හීරෝගේ අම්මගේ ගෙදරට ගිහින් හීරෝ ගැන තොරතුරු හොයාගන්න බලනවා. එතකොට අම්මා කියනවා ඒක මොකෙක් හරි කොල්ලෙක් එක්ක යන්න ඇති. ටික දවසකින් ආපහු එයි හොයන්න ඕන නෑ කියලා. පස්සේ පොලිසිය කෙනා යන්න හදද්දි හීරෝගේ අක්කා දුවගෙන ඇවිත් කියනවා මගේ නංගි එහෙම කෙනෙක් නෙවෙයි. එයාව හොයාගන්න කොහොම හරි යට කරදරයක් වෙලා ඇති කියලා. පස්සේ අපිට පෙන්නනවා අර කිලගේ ගෙදර. අපේ හීරෝ ඇඳක් උඩට වෙලා ඉන්නවා. එයාට මතක් වෙනවා එයා අම්මගේ ගෙදර ඉඳන් ආච්චිගේ ගෙදර ආව පළවෙනි දවස. එයා එදා ගොඩක් සතුටින් හිටියා. පස්සේ එයාගේ ආච්චි අම්මා ඇවිත් කියනවා මේ ගෙදර ඉන්නවා නම් මං කියන විදිහට ඉන්න ඕන. තව මගේ හස්බන්ඩ් උඹ එයාව සතුටු කරන්න ඕන කියලා. ඉතින් අපේ හීරෝත් කරන්න දෙයක් නැතිකමට කැමති වෙනවා. හිතන්නකෝ ආච්චි අම්මා මෙහෙම නම් අම්මා කොහොම ඇතිද කියලා. පස්සේ එක පාරටම උන්න අර කිල අපේ හීරෝගේ ඇඟ උඩට එනවා. එතකොට මේ අපේ හීරෝ සෝරි මට සමාවෙන්න කියලා කියනවා. ඉතින් කිල අහනවා මොකද සමාව ගන්න කියලා.
එතකොට අපේ හීරෝ කියනවා ඔයා මෙහෙම හැසිරෙන්න ඔයාව කවුරු හරි කෙල්ලෙක් රවට්ටපු නිසානේ ඒ අය වෙනුවෙන් මම මේ වගේ සමාව ඉල්ලන්නේ කියලා. පස්සේ මේ කිලර් මොකද කරන්නේ අපේ හීරෝගේ අතපය ටිකක් ලෙහෙනවා. පස්සේ ඔන්න ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා අර පොලිස් ඔෆිසර් අපේ හීරෝ වැඩ කරපු ෂොප් එකට යනවා. ගින් අයිතිකාරයාගෙන් කට උත්තර වගේක් ගන්නවා. එතකොට කඩේ අයිතිකාරයා කියනවා එයා ගොඩක් හොඳ ගෑනු ළමෙක්. ඒත් එයා හැමදාම හවස ගෙදර යන්නේ නම් ගොඩක් දුකෙන්. අවසාන දවසෙත් එහෙම තමයි ගියේ. මං ඒත් ඊළඟ දවසේ ආන්න හිටියේ. ඒත් එයා ආවේ නෑ කියලා. පස්සේ ඔන්න ආයෙම අපේ හීරෝව පෙන්නනවා. දැන් අර කිල අපේ හීරෝට ටිකක් අනුකම්පා කරනවා. ඔන්න එතකොට ටීවීගේ නිවුස් වලට යනවා අර අවුරුදු 17ක කෙල්ලෙක් පැහැරගෙන ගියා කියලා. පස්සේ කිලට හොඳටම තරහක් ගිහින් අර හීරෝට ගහනවා. මොකද එදා හීරෝ අහද්දි කිව්වේ වයස 20යි කියලානේ. පස්සේ අපේ හීරෝට හොඳටම ගහලා ආයෙම රේප් කරනවා. දැන් අපේ හීරෝ හොඳටම හිම්බත් වෙලා ඉන්නේ. පස්සේ අපේ හීරෝ අර කිලට කියනවා මට වොෂ්රූම් එකට යන්න ඕනේ කියලා. ඔයා ටිකක් එළියට යන්නකෝ මං කොහෙවත් යන්නේ නැහැ. ඔයා දොර ළඟ ඉන්න කියලා කියනවා. පස්සේ මේ කිල එළියට යනවා. පස්සේ අපේ හීරෝ මොකද කරන්නේ දන්නවද? එයා මේ බාත්รูම් එකේ තියෙන හැමදේම හොඳට නෝට් කරගන්නවා. පස්සේ කණ්ණාඩිය ළඟට ගිහින් මං මොනවා වුණත් බේරෙනවමයි කියලා එයාමම හිතා ගන්නවා. පස්සේ මම බාත්รูම් එක පුරාම මෙයාගේ ඇඟිලි සලකුණු තියෙනවා. අපි වගේ වුණා නම් ඉතින් පැනලා යන ගිම්මෙල් ළඟට වෙඩි කාලා මැරෙනවා. පස්සේ එතකොට මර කිල ඇතුළට ඇවිත් මොකද උඹ තව කරන්නේ? මව රවට්ටන්න හදනවද? අද හිටපම මං උඹව මරනවා කියලා ගන්න එක අපේ හීරෝගේ බෙල්ලට තියෙනවා. එතකොට අපේ හීරෝ මොකද කරන්නේ දන්නවද? එයා කියනවා අයියනේ ඔච්චර කේන්ති ගන්න මුලින්ම ඔයා වතුර ටිකක් බීලා ඉන්නකෝ ප්ලීස් කියලා. පස්සේ මේ කිල දැන් හොඳටම කම්පියුස් වෙලා ඉන්නේ. මොකද මෙච්චර කෙල්ල ගොඩක් ගෙනත් රේප් කර කර දැම්ම ඒත් මේක විතරක් මට ඇයි ආදරෙන් කතා කරන්න කියලා කිල වතුර ටිකකුත් බොනවා. පස්සේ අපේ හීරෝ ඇඳට ගෙනත් දාගෙන ආයෙම රේප් කරනවා. පස්සේ රෑ නිදන් ඉද්දි අපේ හීරෝ නැගිටලා ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න හදනවා. ඔන්න එතකොටම කිලට ඇහැරිලා ඇවිත් කිල ආයෙම අපේ හීරෝට ගහනවා. එතකොට හීරෝ කියනවා මං වෙන කාටවත් නෙවෙයි කෝල් ගන්න ගියේ මගේ ගෙදර අයට මට යාලට කියන්න ඕන වුණා ආයෙන්නේ නෑ මං ගැන හොයන්න එපා කියලා මම ආයෙ යන්න ඕන නෑ මං වට ගොඩක් කැමතියි කියලා අපේ හීරෝ කියනවා. පස්සේ ඔන්න හීරෝට ඇහෙනවා නිවුස් වල කියනවා සයිකෝ කිලර් කෙනෙක් ගැන. ඒ කියන්නේ මේ කිලර් ගැන. අපේ හීරෝ නිදන් ඉන්නවා වගේ ගෙදර මේ සේරම අහගෙන ඉන්නේ. පස්සේ අපේ හීරෝට තේරෙනවා මේ මිනිහා දැන් මාව කොහොම හරි ගෙනියනවා කියලා. පස්සේ අපේ හීරෝ මොකද කරන්නේ? යාගේ කොණ්ඩ කට්ටක් ඇඳ යට තියෙන කාපට් එකේ හංගනවා. පස්සේ මේ කිල ආයෙම අපේ හීරෝ ගැට ගහලා වාහනේ දාගෙන අරන් යනවා. එතකොට අපේ හීරෝ අර රෙදි කෑල්ලෙන් පේන ටික බලාගෙන වාහනේ හරවන පැත්ත සිග්නල් වලදී නවත්තන තැන් එහෙම හැමදේම හොඳට නෝට් කර ගන්නවා. පස්සේ මේ කිල පෙට්‍රල් දාගන්න වාහනේ නවත්තනවා. අපේ ෂෙඩ් වල වගේ ඉතින් මේ ෂෙඩ් වල කවුරුත් නැහැ. පෝලිං එහෙමත් නැහැ ඉතින්. ඉතින් මෙතන කියන්නේ මිනිස්සු කවුරුත් නැහැ. අපේ හීරෝ මෙතන පැනලා යන්න හිතන් දොර අරිද්දිම කිල ඇවිත් දොර වහනවා. පස්සේ අපේ හීරෝ මොකද කරන්නේ? එයාගේ ඇඟිල්ලක් එයාම තුවාල කරගෙන ෂීට් එකේ පිටිපස්සේ ඒලේ ගානවා. පස්සේ මේ කිල මොකද කරන්නේ? අපේ හීරෝව කවුරුත් නැති පාළු තැනකට ගෙනත් දාලා කියනවා වෙන කාටවත් නොදැනුණු ආදරයක් දැනුණු නිසා තමයි මම උඹව පණ පිටින් අතාරින්නේ. හැබැයි උඹ පොලිසියට මොන හරි කිව්වොත් උඹව හොයාගෙන ඇවිත් මරනවා කියලා. පස්සේ අපේ හීරෝ මොකද කරන්නේ? ඉක්මනට ලෙහාගෙන දුවනවා. එතකොට ආය අර කිලගේ හිත වෙනස් වෙලා එයා ආයෙ අපේ හීරෝගේ පස්සෙන් පන්නගෙන එනවා. අපේ හීරෝ කොහොම හරි දුවලා ගිහින් අර එයාගේ ආච්චිගේ ගෙදරටම එනවා. මේ කිල මෙයාව මෙහෙම අතෑරියේ ඒ කිලගේ මූණ අපේ හීරෝ දැක්කේ නෑ කියන විශ්වාසය නිසා. ඒ කියන්නේ කිලගේ මූණ මුලින්දම අපේ හීරෝ දැකලා තිබ්බේ නෑ. අපේ ආච්චිලා වගේ නම් අනේ දෙයනේ මොකදුන්නේ කියලානේ අහන්නේ. ඒත් මේ ගෑණිය අපේ හීරෝට අල්ලගෙන ගහනවා. කොයිද උඹ ගියේ මුකායක ඉඳලාද ආවේ කියලා. අපේ හීරෝ කියනවා මාව එකෙක් පැහැරගෙන ගියා කියලා. මේ ගෑණි මිනිහා ඒත් පිළිගන්නේ නම් නැහැ. පස්සේ මේ ගෑණි මොකද කරන්නේ? පොලිසියට කතා කරලා කියනවා. මොකද නැත්තං ඒ ගෑණිත් අහුවේ කියන බයට. පස්සේ මේ නාකි ගෑණි අපේ හීරෝට ඔබ ඕන එකක් පොලිසියට කියපන්. හැබැයි මේ ගෙදර වෙන දේවල් කියලා තිබ්බොත් ඔබ දන්නවනේ මට මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියලා. එයාගේ මුඛයවිත් මරයිද කියලා ඔබටවත් හිතාගන්න බැරි වෙයි කියලා තර්ජනය කරනවා. පස්සේ ඔන්න පහුවදා පොලිසියෙන් ඇවිත් අපේ හීරෝව එක්කගෙන යනවා. ඉතින් ඔන්න මෙතන ඉඳන් තමයි කතාව වෙනස් වෙන්නේ. දැන් මේ අපේ හීරෝ පොලිසිය එක්ක ගිහින් එයාගෙන් ප්‍රශ්න අහනවා. එතකොට අපේ හීරෝ කියනවා මාව අවුරුදු 40ක විතර මිනිහෙක් පැහැරගෙන ගියා. පස්සේ මාව දවස් ගාණක් තියාගෙන මට කරදර කරා කියලා. අවසානයේ මාව ගෙනත් පාක් එක දාලා ගියා කියලා. පස්සේ මේ පොලිස් කාර්යාලයට මේක විශ්වාස නැහැ. එහෙම සාමාන්‍ය කිල කෙනෙක් එහෙම ආයෙම ගෙනත් දාන්නේ නැති නිසා පස්සේ මේ පොලිස් කාර්යයක් කියනවා හරි ඉන්නකෝ මං ඔයා ළඟට ලේඩි පොලිස් ඔෆිසර් කෙනෙක් එවන්නම් කියලා. පස්සේ ඔන්න ඒ ලේඩි පොලිස් ඔෆිසර් එනවා. අපේ හීරෝගෙන් උන දේවල් අහනවා. එතකොට අපේ හීරෝ විස්තරේ කියනවා. ඒත් මේ දෙන්නත් මේක විශ්වාස කරන්නේ නැහැ.
අපේ හීරෝගෙන් ඇත්ත කියන දරුව බොයෆ්‍රෙන්ඩ් එක්ක ගිහින් ඉඳලාද ආවි කියලා අහනවා. පස්සේ අපේ හීරෝ කියනවා අයියෝ මං කියන දේ විශ්වාස කරන්න කියලා. අපේ හීරෝ කියනවා මං එතන පැනලා ආවේ පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරලා කියලා. එතකොට ලේඩි පොලිස් ඔෆිසර්ලා අහනවා ඒ මොකද්ද කියලා. එතකොට අපේ හීරෝ කියනවා රිවර්ස් සයිකොලොජිස්ට් ට්‍රික් එකක් කියලා. ඒ කියන්නේ හතුරුගේ දුර්වල දේ හොයාගෙන ඒක අපේ වාසියට හරව ගන්න එක. අපේ හීරෝ මේවා කිව්වට මේ දෙන්න පිළිගන්නේ නැහැ. පස්සේ අපේ හීරෝට ඇඬනවා. ඔන්නේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මීටින් එකක්. මේක තියෙන්නේ අපේ හීරෝව පැහැරගත්ත කිලව හොයාගන්න සාකච්ඡා කරන්න. මෙතෙන්ට අර ලේඩි පොලිස් ඔෆිසර් කෙනෙක් ඇවිත් මෙතන ඉන්න ලදරි කියන පොලිස් ඔෆිසර්ට කියනවා අපේ හීරෝ කියපුවා. පස්සේ මේ පොලිස් ඔෆිසර් එනවා අපේ හීරෝ ළඟට. මේ අහන්න දුවේ ඔයාගේ වයස දුවෙක් මටත් ඉන්නවා. දුවගේ ෆොටෝ එකකුත් පෙන්නනවා. එනිසා මට ඇත්ත කියන්න මං ඔයාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා කියලා කියනවා. පස්සේ අපේ හීරෝ මුලින්දම විස්තරේ පටන් ගන්නවා. මම පැහැරගෙන ගියේ කළු පාට කාර් එකකින්. ඒකේ ඇතුලේ රතු පාට කාපට්ටයක් දාලා තිබ්බා. රතු පාට ෂීට් එකකුත් තිබ්බා. කාගේ ඩෑෂ්බෝඩ් එකේ මැග්නම් කියලා ගහලා තිබ්බා. තව මාව එයාගේ ගෙදරට අරගෙන යද්දී මම පඩි 22ක් නැගලා තමයි ගෙට ගියේ. ඒ පඩි උඩ කොළපාට කාපට්ටයක් දාලා තිබ්බා. තව මාව පැහැරගෙන ගත්ත කෙනා වම් මත පාවිච්චි කරන කෙනෙක්. ඒ වගේම එයා සුදුයි. ඒ වගේම බාත්รูම් එකේ තිබ්බා එයාගේ සවත්තු දෙකේ කැංගරුවන්ගේ ලෝගෝ එකක්. තව එයාගේ මූණේ හොඳටම රැවුල වැවිලා තිබුණා. එයාගේ කොණ්ඩේ එක පැත්තකට තමයි පීරලා තිබුණේ. තව එයා මාව ගෙනihin දැම්මේ වෝටර් බෝඩ් එකකට කියලා. ඉතින් මේ විස්තරය ආපු ගමන් පොලිස් ඔෆිසර් ෆුල් හොල්මන් වෙනවා. පැහැරගෙන ගිය පොඩි කෙල්ලෙක්ට මෙච්චර දේවල් මතක තියාගන්න තරම් ශක්තියක් තිබ්බද කියලා. පස්සේ මේ ලැදරි කියන පොලිස් ඔෆිසර් අර ආච්චිගේ ගෙදරට කතා කරනවා. එතකොට ෆෝන් එක ආන්සර් කරන්න අර කීවෙනි මිනිහද දන්නේ නම් නැහැ. පොලිස් ඔෆිසර් කියනවා අපි ඔයාලගේ දුවව සයිකොලොජිස්ට් කෙනෙක් ළඟට ගෙනියනවා කියලා. එතකොට මිනිහා කියනවා එපා එපා යාව මුලින්ම ගෙදර ගෙනත් දාන්න කියලා. මේකට මෙයාට සැක හිතිලා අපේ හීරෝගෙන් අහනවා ඇයි ඒ කියලා. එතකොට අපේ හීරෝ උන හැමදේම අඬ අඬ කියනවා. මේ මිනිහා කරදර කරපු හැමදේම කියනවා. දැන් උනත් මේ මිනිහාව ගෙදර එවන්න කියන්නේ මම පොලිසියට ඇත්ත කියයි කියලා බයට කියනවා. අපේ හීරෝ මෙහෙම කීයේ අඬනවා. ඒ කියන්නේ ආච්චිගේ ගෙදර පැටකරිය තමයි මෙයා මෙතන මේ දිගාර ඉන්නේ. එතකොට මේ පොලිස් ඔෆිසර්ට හොඳටම තරහ එනවා. පස්සේ මේ ඔෆිසර් වෙලෙම ගිහින් ඒ මිනිහට හොඳටම ගහලා ඇදන් ඇවිත් හිරේ දානවා. පස්සේ අපේ හීරෝ ආරච්චිගෙන් ගලවගෙන මේ ඔෆිසර් එකේ ගෙදරට ගෙනත් නවත්තන් ටික ටික විස්තර හොයනවා. පස්සේ අපේ හීරෝ දෙන විස්තර වලට අනුව ඒ කිල්ලගේ ෆොටෝ එකකුත් අන්දවනවා. ඒ අතරේ පොලිසියට තව හොඩුවක්වත් හම්බෙනවා. ඒ තමයි අර අනිත් මරලා දාලා තිබුණු ගෑනු ළමයින් වගේම අපේ හීරෝ ගැඳුම් වලත් අර වාහනේ දාලා තියෙන රතු කාවට් එකේ නූල් තියෙනවා. පස්සේ මේ අපේ හීරෝ පැහැරගෙන තියෙන කිලම තමයි කියලා තහවුරු වෙනවා. පස්සේ ඔන්න අපේ හීරෝ නිදන් ඉද්දි ජනේලෙන් දකින්න අර කිල්ලගේ කාය එක ඇවිත් මිදුලේ නවත්තලා තියෙනවා. අපේ හීරෝ හොඳටම බය වෙලා කෑ ගහනවා. එතකොට අර ඔෆිසර්ගේ නෝන දුවගෙන ඇවිත් බලලා එහෙම කාර් එකක් නැති නිසා එහෙම මොකුත් නැහැ දුවේ ඔයා බය නැතුව නිදා ගන්න කියලා යනවා. පස්සේ පහවෝද ඔෆිසර් ආයෙම අපේ හීරෝගෙන් ප්‍රශ්න අහනවා. පොලිස් ඔෆිසර් අහනවා ඒ ගෙදරවාගේ ෆින්ගර් ප්‍රින්ට් කොහේ කොහෙද තියෙන්නේ කියලා. එතකොට අපේ හීරෝ කියනවා බාත්รูම් එකේ කණ්ණාඩියේ කොමඩ් එකේ තව ටවල් රැක් එකේ තව ආව කාර් එකේ තියලා ආවා. ඒ වගේම මම එන්න කලින් ඇඳ ළඟ බිම තියෙන කාපට් එකේ කොණ්ඩ ගැටුවකුත් ගහලා ආවා. තව මං අත තුවාල කරන් ඒ ලේත් කාර් එකේ ෂීට් එකේ ගෑවා කියලා. අපි වගේ නම් ඉතින් අඬලන්නලම මැරෙනවා. ඒත් මේ කෙල්ල මෙච්චර දේවල් කරලා ඇවිත් තියෙනවා. පස්සේ මේ තොරතුරු සේරම ටිකක් අරගෙන එන්න හදද්දිම අපේ හීරෝට මතක් වෙනවා අර පැහැරගන්න කලින් දවසේ වැඩ කරලා ඒත් වාහනේ නවත්තන් හිටියේ මේ කිලර් තමා කියලා. දැන් උගේ මූණ හොඳටම අපේ හීරෝට නොට්. පස්සේ මේ ඔෆිසර් මේ විස්තර ටික ඉහළ නිලධාරින්ට කියනවා. ඒත් එයාලා ගණන් ගන්නෙ නැහැ. මේ පොඩි කෙල්ලෙක් කියන එකේ සීරිය කියලා කෙනෙක් අල්ලගන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට ලදරි කියනවා ඉන්නකො මම ඔප්පු කරලා පෙන්නන්නම් කියලා කියනවා. ඒ වගේ මේ සීරිය කියලා මේ ළමයට මොන හරි කළොත් ඔයාට වග කියන්න වෙයි කියලා කියනවා. පස්සේ මේ ලදරි අපේ හීරෝ ගෑඳුම් වලින් හම්බුණු නූල් ලැබ් එකට යවන්න කලින් හම්බුනේ වට මැච් වෙනවද කියලා බලනවා. ඒ වගේම අපේ හීරෝට පැය 24 පොලිස් ආරක්ෂාවක් දෙනවා. පස්සේ ඔන්න ලැබ් එකෙන් එන රිපෝට් එක සමාන වෙනවා. පස්සේ දැන් ඔන්න කට්ටියම අපේ හීරෝව විශ්වාස කරනවා. ඉතින් අපේ හීරෝ වර කිල පැහැරගෙන ගිය තැනට එක්කන් යනවා. පස්සේ එතන ඉඳන් අපේ හීරෝ ඇස් වහගෙන මතක තියාගත්තේ පොඩි පොඩි දේවල් ඒවා හරහා මෙයාලා යනවා. පස්සේ කොහොම හරි අපේ හීරෝව රැගෙන දාපු තැන මෙයාලා හොයා ගන්නවා. පස්සේ පොලිසිය කට්ටිය කියනවා ඔයාව මෙතනට ගෙනත් දාති වෙලාව කීයට ඇතිද කියලා පොඩ්ඩක් හිතලා කියන්න දුවේ ඔයාට එක කරන්න පුළුවන් කියලා. පස්සේ අපේ හීරෝ කියනවා පාන්දර 3ට 3:30ට වගේ කියලා. පස්සේ ඒ වෙලාවේ ළඟ තියෙන ෂෙඩ් එකට ආපු ආයගේ CCTV ෆොටෝස් අරගෙන බලනවා. ඔන්න එතකොට ඒ වෙලාව යවිත් තියෙන්නේ මේ කිලර් විතරයි. පස්සේ ඔන්න පොලිසියට දැන් ෆොටෝ එකකුත් හම්බුණා. දැන් මෙයාලට මේ කාර් එකේ නම්බර් එක හොයාගන්න ඕනේ. ඒ ගැන හිත හිත ඉද්දි මේ ඔෆිස දකින්නවා රෙඩ් ලයිට් එක ළඟ කාර් එකක් නවත්තලා තියෙනවා. අපේ හීරෝ කිව්ව විදිහෙම කාර් එකක් තමයි මේ තියෙන්නේ.
පස්සේ මේ ඔෆිසර් ගිහින් අර වාහනේ ඉන්න කෙනාට කියනවා මේ පළාතේ රැට හොරගම් ගොඩක් වෙනවා. ඒවට සම්බන්ධ කාර් එකත් ඔයාගේ වගේමයි. සෝ ඔයාට ප්‍රශ්නයක් නැත්තම් මම ඒක ෆොටෝ එකක් ගන්නද කියලා. එතකොට මේ කිල්ලත් වැඩි හිතන්නේ නැතුව හා කියනවා. පස්සේ මේ ඔෆිසර් මොකද කරන්නේ? ෆොටෝ එක ගෙනත් අපේ හීරෝට පෙන්නනවා. පස්සේ අපේ හීරෝත් හරියටම වාහනේ අඳුන ගන්නවා. පස්සේ මේ කිල්ලව රෙස්ටෝරන්ට් එකක් ළඟදී පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. ඉතින් වාහනේ අර ලේ පැල්ලම් තියෙනවද බලද්දි හරියටම හරි තියෙනවා. පස්සේ මේ කිල්ලගේ ගෙදර යනවා. ඔන්න එතකොට අපේ හීරෝ කිව්ව වගේම කොළපාට කාපට් එකක් දාලා තියෙන පඩි පෙළ හම්බ වෙනවා. අර කිව්ව වගේම පඩි විසදකුකුත් තියෙනවා. පස්සේ අර කිව්ව කොණ්ඩ කටුත් හම්බ වෙනවා. පස්සේ බාත්รูම් එකේ යගේ ඇඟිලි සල්ගුණ ටිකක් හොයා ගන්නවා. තව අර කිව්ව සපත්තු දෙකක් දකින්නවා. මේව දැකලා පොලිසිය ෂොක් වෙනවා. මේ කෙල්ල යකෝ කෙල්ලෙක්ද කියලා හිතනවා. පස්සේ ඔන්න අර කිලව පෙන්නනවා. මේ කිලට අර ගෙදරින් හම්බුණු කෙල්ලුන්ගේ ෆොටෝ ගෙනත් මේ ළමයා මරුවේ උඹ නේද කියලා අහනවා. පස්සේ මේ කිල කියනවා ඌ මං තමා මොකද මේ තමු මල් ළඟටම ආවෙත් අල්ලගත්තා වගේ කතා කරන්න කියලා. අර පොඩි කෙල්ලගේ මාර්ගයෙන් අල්ලගත්තේ නැත්තම් තව අවුරුදු කීයක් ගියත් ඔයාලට මාව හොයාගන්න බෑ. මං කරපු එකම වැරද්ද ඒ කෙල්ලව අතහැරපු එක කියලා කියනවා. පස්සේ මේ ඔෆිස් අපේ හීරෝට කියනවා ඔයා දීපු තොරතුරු නිසා අපිට ඒ කිලව හොයාගන්න පුළුවන් වුණා. දැන් ඔයාට බය නැතුව ඉන්න පුළුවන් කියලා. පස්සේ අපේ හීරෝ බය වෙලා අඬනවා දැන් මාව මරයි කියලා. එතකොට ඔෆිසර් කියනවා පිස්සුද ළමයෝ මේ සීරිය කිලව අල්ලගන්න බැරුව මාස 6ක් අපි දඟලනවා. ඒත් ඔයා නිසා දවස් දෙක තුනෙන් අල්ලගත්ත ඔයා සාමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි. ඔයාලගේ ගොඩක් ටැලන්ට් තියෙනවා කියලා එලියට එක්කන් එනවා. එතකොට හැමෝම අපේ හීරෝට අත්පුඩි ගාලා පිළිගන්නවා. පස්සේ ඔන්න ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා අපේ හීරෝ ඔයාගේ අක්කට කතා කරලා කියනවා අපි නැන්දලා ගෙදර යන් ඔයත් එන්න කියලා. පස්සේ මේ ඔෆිස් මැදිහත් වෙලා අපේ හීරෝ අයගේ අක්කා ඔයාලගේ නැන්දලාට බාර දෙනවා. ඉතින් ඔන්න අපේ හීරෝ අයගේ අක්කයි අර ආච්චිගෙනු අම්මගෙනු නිදහස් වෙලා යනවා. පස්සේ අවසානයේට පෙන්නනවා ඇන්ටි කෙනෙක්ව. මේ වෙන කවුරුත් නෙමෙයි අපේ හීරෝ ලීසා. එයා දැන් පොලිස් ඔෆිසර් කෙනෙක්. එයාගේ තිබුණු ටැලන්ට් එක නිසා පොලිසිය කට්ටියම තමයි මේව බඳවගෙන තියෙන්නේ. ඉතින් කතාව මෙතනින් ඉවර වෙනවා. මං හිතනවා අද කතාවට ඔයාලා කැමති වෙන්න ඇති කියලා. ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. අපි තවත් මේ වගේ ලස්සන කතාවකින් හම්බ වෙමු.